පව්වනේ එයාට හැමදේම නැති වුණා. පව්වනේ එයා විභාගේ ෆේල් වුණා. පව්වනේ එයාලා මේ ගම දාලා ගියා. ඔය විදිහට ඔයා කියන හැටි මේ සමහරලාට මේ පව්වනේ කියලා. දැන් කොහොමද අපි මේ පව්වනේ කියන අදහස ප්‍රකාශ කරන්න ඉංග්‍රීසි වලින් අදහසක් ගන්නෙ? ඒක තමයි what a pity. What a pity. PITY. What a pity. ඔයාලට පේනවා ඇති ස්ක්‍රීන් එකෙත් මම ඒක දානවා. දැන් ඔයාලට කියන්න ඕනේ පව්වනේ එයාට හැමදේම නැති වුණා. What a pity. She lost everything. What a pity. She lost everything. පව්වනේ එයා විභාගේ ෆේල් වුණා. පව්. What a pity. What a pity. She failed. She failed. කාන්තාවක් ගැන නම්, ගැණු ළමයෙක් ගැන නම් she failed the exam. පිරිමි ළමයෙක් ගැන නම් පව්වනේ ඔහු විභාගේ ෆේල් වුණා. What a pity. He failed the exam. පව්වනේ එයාලා ගම දාලා ගියා. සමහරට ගමේ කට්ටියකින් ලොකු කරදරෙන්න ඇති, ප්‍රශ්න එන්න ඇති එයාලට. ඉතින් එයාලා ගම දාලා ගියා. එතකොට පස්සේ කෙනෙක් කතා වෙද්දි කියනවා, යම් දෙයක් ගැන කතා වෙද්දි, ඒ පිළිබඳව කතා වෙද්දි කියනවා, පව්වනේ එයාලා ගම දාලා ගියා. What a pity. They left the village. What a pity they left the village. එතකොට මෙහෙමත් කියනවා නේද? පව්වනේ එයා මැරුණා. What a pity. He died. What a pity he died. එහෙම නැත්නම් මෙහෙමත් කියලා ඔයාලට හුරු ඇති. සිංහලෙන් මෙහෙම කියලා හුරු ඇති. පව්වනේ ඔහු සිය දිවි හානි කරගත්තා. What a pity he committed suicide. What a pity he committed suicide. පව්වනේ නිමල් රස්සාවෙන් ඉල්ලා අස්සුණා. මොනාහරි නිමල්ට ඔෆිස් එකේ කරදර තිබුණා. එහෙම නැත්නම් එයාට ෆැමිලි එකේ ගැටලු තිබුණා. මොනාහරි හේතුවක් නිසා නිමල් රස්සාවෙන් ඉල්ලා අස්සුණා. එතකොට කියනවා පව්වනේ නිමල් රස්සාවෙන් ඉල්ලා අස්සුණා. What a pity. Nimal resigned from the job. What a pity. Nimal resigned from the job. Pauwani. Aya wedding ring eka ukas kara. Pauwani. Aya wedding ring eka ukas kara. Pauwani. What a pity. Aya ukas kara. She pawned. ඇගේ මඟුල් මුද්ද her wedding ring. What a pity she pawned her wedding ring. පව්වනේ ඇය ඇගේ මඟුල් මුද්ද උකස් කරා. පව්වනේ කවුරුත් ඔහුට උදව් කරන්නේ නැහැ. What a pity nobody helps him. What a pity nobody helps him. පව්වනේ කවුරුත් එයාට උදව් කරන්නේ නැහැ. පව්වනේ කවුරුත් එයාව ගණන් ගන්නේ නැහැ. What a pity nobody cares him. What a pity nobody cares him. පව්වනේ කවුරුත් එයාව ගණන් ගන්නේ නැහැ. පව්වනේ එයාලා මැච් එක පැරදුනා. What a pity they lost the match. What a pity they lost the match. Pauwani eyala match ekak paraduna. Ithin mekat me apita edireda bhavitha karanna awashya wena adahas prakasha karanna puluwan adahas prakasha kirimeedi eka ithamath sarala karana phrase ekak. What a pity. ඇතරම මේ පිළිබඳව ඔයාලා නිතර සිංහලෙන් කියනවනේ පව්වනේ. පව්වනේ මෙහෙම වුණා, අරහෙම වුණා, මේ දේ වුණා, ඔහු ගම දාලා ගියා, ඇයට රස්සාව නැති වුණා,
ඔයගේ දේවල් අපි සිංහලෙන් කතා කරනවා. ඉතින් දැන් ඔයාට පුළුවන් මේ what a pity කියන මේ phrase එක භාවිතා කරලා ඉංග්‍රීසි වලින් අදහස් ප්‍රකාශ කරන්න. අපි බලමු තව කොටස් ටිකක්. පව්වනේ ඇය ඇගේ පර්ස් එක නැති කරගත්තා. What a pity she lost her purse. What a pity she lost her purse. Pawani ya eyage purse ekak nathi karagatta. Pawani gamwathura eyalage kumburu vinasha kara. What a pity. Flood destroyed their paddy fields. What a pity. Flood destroyed their paddy fields. Pawani gamwathura eyalage kumburu vinasha kara. Pawani mareyo eyalage sahodarayawa ghatane kala. What a pity. Mareyo thugs. What a pity. Pawani marayanta kiyana wacane tamai thugs. Ghatane kala assassinated. Assassinated. එයාලගේ සහෝදරයා their brother. අපි බලමු ඔය කොටස් ටික එකට කරලා අපේ අදහස ප්‍රකාශ කරන්න. What a pity. Thugs assassinated their brother. Right. එහෙනම් මං හිතනවා මේ what a pity කියන කොටස ඔයාලට පැහැදිලි ඇති. කොහොමද මේ phrases එකත් එක්ක මං අදහස් කීපයක් නිර්මාණය කරන විදිය ඔයාලට පැහැදිලි කරලා දුන්නේ කියලා. Right. ඉතින් අපි මේ වගේ තවත් ප්‍රේස් එකක් එක්ක හම්බෙමු. So, goodbye.